Nice day for you. Now today I am starting my vocabulary lesson. Vocabulary කියන්නේ ඔගොල්ලන්ගේ වචන ලැයිස්තුව. වචන ලැයිස්තුව ඔගොල්ලන්ගේ ගොඩාක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකෙන්ද වී පොතට මේ වචන වලට අයිති රූප අලවල ලස්සනට කොටු බෙදලා අයිති රූප අලවල ලියලා අම්මත් එක්ක ලස්සනට වී පොත හදන්න මේ වචන හඳුනා ගන්න. එතකොට පුතේ මේ තියෙන ද හෝම්. හෝම් කියන්නේ අපි ජීවත් වෙන ගෙදර. හෝම් වල කියන්නේ තමන් දැනට ඉන්න ගේ හෝම්. ඊළඟට හවුස් කියන එකට ඕනම ගයක් අයිති. ඕනම ගයක් හවුස්. එතකොට අපාර්ට්මන්ට් කියන්නේ ගෙදරක වෙනමම ගෙදරට අයිති කොටස. ඔය දැන් ගෙවල් වල වෙනම කොටසක් වෙන් කළා. ඒ කොටස දෙන්නේ මේ කුලියට එහෙම. ඒ වගේ ගෙදරම පැත්තෙන් කොටසක් අයින් කළාම ඒක අපාර්ට්මන්ට් එකක්. ඊළඟට ෆ්ලැට්. ෆ්ලැට් එකක් කියන්නේ ගෙවල් ගොඩාක් හරිය. ගෙවල් 100 ගානක් එකට එක එක බිත්ති වලින් එකට හාවෙච්ච ලොකු බිල්ඩින් එකක්. ෆ්ලැට් ගොඩක් වෙලාවට ඉඩ පහසුකම් ඉතුරු කරගන්න ෆ්ලැට් තියෙන්නේ නාගරික පරිසරවල. ඊළඟට ෆ්ලැට් එකෙන් පස්සේ තියෙනවා ආම්චයා. ආම්චයා කියන්නේ අත් පොටුව. මෙහෙම අත් දෙක තියන්න අත් ඇඳ තියෙන අනිවාර්ය ටොකි නවත්තන්න. ආම්චයා. ආම්චයා කියන්නේ අත් පුටුව. මෙහෙම අත තියන්න ඇඳ තියෙන්නේ. මේ ආම් කියන්නේ අතනේ. එතකොට අත තියන්න ඇඳ තියෙන ආම් චයා එක තමයි අත් පුටුව. ඊළඟට බාත්. බාත් කියන්නේ පුතේ නානුව. එතකොට බාත් දන්නවා නාන තැන කාමරේ. නාන කාමරය බාත් රූම්. රූම් කියන්නේ කාමරේනේ. එතකොට බාත් රූම්. බෙඩ් ඇඳ. බෙඩ් ඇඳ නිසා බෙඩ්රූම් කියන්නේ ඇඳ තියෙන කාමරය. නිදියන කාමරය තමයි බෙඩ්රූම් කියන්නේ. ඊළඟට බුක් කේස්. බුක් කේස් කියන්නේ පොත් රාක්කය. අර අපේ ලයිබ්‍රේරියෙම මෙහෙම පොත් අඩුක් කරලා තියන්නේ. අන්න පොත් රාක්කය. බොක්ස් පෙට්ටිය. කැමරා කැමරාව. චයා සාමාන්‍ය පුටුව. අත්ඇඳ නැති සාමාන්‍ය පුටුව. ක්ලොක් ඔරලෝසුව. කම්පියුටර් කම්පියුටරේ කඳුරනවා. කබඩ් කියන්නේ අර අල්මාරියට වැඩිය මිටි එක. අල්මාරියට වැඩිය මිටි අල්මාරිය වගේම තියෙන කබඩ්. පුදලේ පන්තිවල තියෙන කබඩ් එක. පුදලේ පන්තිවල කබඩ් එකක් තියෙනවා නේද? ඊළඟට ඩෙස්ක් කියන්නේ ඩෙස්ක් එක. ඒක දන්නවනේ. ඩයිනින් රූම්. ඩයිනින් කියන්නේ කෑම කන එක. අපි ආහාර ගැනීම. ඩයිනින් රූම් කියන්නේ ආහාර ගන්න කාමරය. ඩෝල් අඳුරනවා. ඩෝල් කියන්නේ කවුද? ඕනෙක්ක. අන්න ඩෝ දොර. ෆ්ලවර් ගාඩන් කියන්නේ මල් වත්ත. සාමාන්‍ය ලොකු මල් වත්ත නෙමෙයි. අර ගේ වටේ අම්මා මල් වවලා හදන්නේ. අන්න ෆ්ලවර් ගාඩන්.